English for beginners. Lesson 10. ආධුනිකයන් සඳහා ඉංග්‍රීසි පාඨමාලාවේ 10 වෙනි පාඩම අද. අද අපි කතා කරන්න යන්නේ මුදල් ගනුදෙනු ගැන. මේ 10 වෙනි පාඩම මේ දක්වා ඉගෙනගෙන එන ඔබට දැන් ඉලක්කම් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති. එහෙම අවබෝධයක් නැත්නම් නැවතත් මේ පාඩම් බලන්න වෙනවා. ඒ වගේම අත් පසුගිය පාඩම් වලදී ඉගෙන ගත්ත කමාන්ඩ්ස් ගැන කොහොමද වාක්‍ය ලියන්නේ, කොහොමද අපි කමාන්ඩ් එකක් දෙන්නේ, විධානයක් දෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ පාඩම් දෙකම අවශ්‍ය වෙනවා අපිට මේ මුදල් ගනුදෙනු ගැන කතා කරනකොට. Okay, let's go to our lesson. Coins. අපි ඉස්සෙල්ලම කතා කරන්නේ කාසි ගැන. Coins, කාසි. 1 cent coin. සතේ කාසිය. 1 cent coin. 2 cent coin. සත දෙකේ කාසි. 2 cent coin. 5 cent coin. සත පහේ කාසි. 5 cents coin. 10 cent coin. සත දහයේ කාසි. 10 cent coin. 25 cent coin. සත 25 කාසි. 25 cent coin. 50 cent coin. සත 50 කාසි. 50 cent coin. 1 rupee coin. රුපියල් 1 කාසි. 1 rupee coin. 2 rupee coin. රුපියල් 2 කාසි. 2 rupee coin. 5 rupee coin. රුපියල් 5 කාසි. 5 rupee coin. 10 rupee coin. රුපියල් 10 කාසි. 10 rupee coin. Notes. දැන් අපි note වලට කොහොමද කියන්නේ බලමු. 10 rupee note. රුපියල් 10 note. 10 rupee note. 20 rupee note. රුපියල් 20 note. 20 rupee note. 50 rupee note. රුපියල් 50 note. 50 rupee note. 100 rupee note. රුපියල් 100 note. 100 rupee note. 200 rupee note. රුපියල් 200 note. 200 rupee note. 500 rupee note. රුපියල් 500 note. 500 rupee note. 1000 rupee note. රුපියල් 1000 note. 1000 rupee note. 5000 rupee note. රුපියල් 5000 note. 5000 rupee note. ඔන්න ඔබට සපයා ඇති ටියුට් එකේ මේ මුදල් පිළිබඳ ලියන්න තියෙන පාඩමට සවන් දෙමි. ඒව ලියන්න උත්සාහ කර. 7 1 1 cent. 7 2 2 cents. මේවයි ති එකකට වඩා තියෙනවා නම් එස් අගුරක් අගට එකතු වෙනවා. මේවයි ති අපි කාසි නෝට්ටු ගැන නෙමෙයි කතා කරන්නේ, නිකම්ම මුදල් ගැන. එතකොට එකකට වඩා තියෙනකොට අගට S එකතු වෙනවා. 7 1 1 cent. 7 2 2 cents. 7 7 7 cents. 7 35 35 cents. 7 80 80 cents. 1 cent. 2 cents. 7 cents. 35 cents. 80 cents. 1 rupee. රුපියල්. 2 rupees. රුපියල් 2. 7 rupees. රුපියල් 7. 35 rupees. රුපියල් 35. 80 rupees. රුපියල් 80. 1 rupee. 2 rupees. 7 rupees. 35 rupees. 80 rupees. රුපියල් 1යි 750. 1 rupee and 50 cents.
1 රුපිය එක රුපියල් එකක් හින්ද 1 රුපී කියලා කියනවා. and 50 cents රුපියල් 2.725 රුපියල් 2 2 rupees and 25 cents 2 rupees and 25 cents එකකට වඩා තියෙනවා නම් අපි අගට s යොදනවා රුපීස් වලයි cents වලයි 7යි රුපියල් 7යි 775 7 rupees and 75 cents 7 rupees and 75 cents රුපියල් 7ට කියනොත් 7 rupees and සහ කියලා අගට යොදන්න ඕනේ මැදට and කියන එක යොදන්න 75 775 75 cents 775ට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ 75යි 7 රුපියල් වලටත් එහෙමයි රුපියල් 7ට අපි කියන්නේ 7යි රුපියල් 7 rupees and 75 cents රුපියල් 35යි 7 35 rupees and 90 cents රුපියල් 80යි 79 80 rupees and 99 cents Okay, let's read again. 1 rupee and 50 cents. 2 rupees and 25 cents. 7 rupees and 75 cents. 35 rupees and 90 cents. 80 rupees and 99 cents. දෙන්න මට රුපියල් 100 නෝට්ටුවක්. ඔන්න අපි commands කීපයක් බලමු. දෙන්න මට රුපියල් 100 නෝට්ටුවක්. Give me දෙන්න කියන give මට me give me එකක් හින්ද a යොදන රුපියල් 100 නෝට්ටු එකක් නෙල්ලන නිසා a යොදන්න ඕනේ give me a 100 rupee note give me a 100 rupee note දෙන්න මට රුපියල් 50 නෝට්ටු දෙකක් දෙන්න මට give me 2 දෙකක් හින්ද 2 50 rupee notes නෝට්ටු දෙකක් හින්ද අගට s අකුරක් දානවා notes වල give me 2 50 rupee notes give me 2 50 rupee notes වන් දෙන්න මට දෙකක් රුපියල් 50 note give me 2 50 rupee notes Okay, give me a 100 rupee note. Give me 2 50 rupee notes. Maru karan me rupiyal 100 note. Maru karan. Change this. Maru karan me 100 rupee note. Change this. Change kiyanne maru karan. Change this 100 rupee note. සහ දෙන්න මට දෙකක් රුපියල් 50 නෝට් and give me දෙන්න මට give me 2 50 rupee notes give me දෙන්න මට දෙකක් 2 50 rupee notes රුපියල් 50 නෝට් change this 100 rupee note and give me 2 50 rupee notes මාරු කරන්න මේ රුපියල් 5000 නෝට්ටු change this 5000 rupee note change this 5000 rupee note මාරු කරන්න මේ රුපියල් 5000 නෝට්ටු සහ දෙන්න මට 10ක් 100 නෝට්ටු and give me 10 10 100 rupee notes and give me 10 100 rupee notes 4 rupiyal 500 note 4 500 rupee notes 4 500 rupee notes saha 2 rupiyal 1000 note and 2 1000 rupee notes and 2 දෙක 1000 රුපී නෝට්ස්
භාණ්ඩවල මිල ඇසීමට පුරුදු වෙනවා. ඔන්න අපි කඩේකට ගිහිල්ලා භාණ්ඩ ගන්නකොට අපි මිල අහනවා. එතකොට අහන්නේ මෙහෙම. How much is a mango? How much කියන්නේ මිල කීයද කියලා අහනවා. How much is a mango? අඹ ගෙඩියක් කීයද? It's only it is කියන එක කෙටි කරලා තියෙන්නේ. It's 20 rupees. රුපියල් 20යි. It's කියන එක අපි තේරුමක් නැහැ වාක්‍ය සම්පූර්ණ වෙන්න මුලට it's කියලා යොදනවා. It's 20 rupees. අපිට අවශ්‍ය නම් it's කියන්නට 20 rupees විතරක් කියන්න පුළුවන්. How much is a mango? It's 20 rupees. How much is a kilo of rice? හාල් කිලෝ එකක් කීයද? How much is a kilo of rice? It's 150 rupees. It's 150 rupees. රුපියල් 150යි. How much is a red pen? රතු පෑනක් කීයද? It's 25 rupees. රුපියල් 25යි. It's 25 rupees. How much is a mango? It's 20 rupees. How much is a kilo of rice? It's 150 rupees. How much is a red pen? It's 25 rupees. Currencies of different countries. Currencies කියන්නේ මුදල් වර්ග. ඔන්න එක එක රටවල මුදල් වර්ග ඔබට බලා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා රුපීස්. ඔන්න ශ්‍රී ලංකා රුපි. ලංකාවේ තියෙන රුපි කියන මුදල් වර්ග. රුපි. ඉන්දියා රුපි. ඉන්දියාවේ තියෙන රුපියල් කියන මුදල් වර්ග. පකිස්තාන් රුපි. පකිස්තාන් රුපි. පකිස්තානයේ රුපියල් තමයි තියෙන්නේ. එයාට වෙනස්. මේ රුපියල් නෙමෙයි එහෙ තියෙන්නේ. වටිනාකම් වෙනස්. USA. USA කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඩොලර්. මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙන ඩොලර්. ජර්මනි. යුරෝ. ජර්මනි. යුරෝ. ජර්මනියේ තියෙන්නේ යුරෝ. මං හිතන්නේ අද ඔබ මේ මුදල් වර්ග ගැන. මුදල් කොහොමද අපේ ලංකාවේ මුදල් වලට කියන්නේ කොහොමද ඉංග්‍රීසියෙන් කියන හොඳ අවබෝධයක් ගන්න ඇති. ඔබ මේ පාඩම හොඳින් පුහුණු වෙනකම් පුරුදු වෙනකම් හොඳින් මේ වීඩියෝව නැවත නැවත බලන්න. ඒ වගේම සපයා ඇති ටියුට් එකේ ඒ අදාළ අභ්‍යාස කරන්න. ඉතින් ඔබත් මේ Patreon Lanit Edu මේ වෙබ්සයිට් එක ගැන යාළුවන්ටත් දැනුම් දෙන්න ෂෙයා කරන්න. ඔබේ ෆෝන් එකෙන් පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් Patreon account එකට. Play Store එකට ගියා අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ Patreon කියන app එක. ඉන්පසු ඒක ඕපන් කළා පසු ඔබට දකින්න ලැබෙනවා find creators සොයන්න නිමයුම් කරුවන් කියලා. එතන ටයිප් කරනවා Lanit Edu කියලා. ඔබට Lanit Edu logo එක බලා ගන්න පුළුවන්. එය තෝරා ගන්න. එමගින් ඔබට පුළුවන් මෙම වෙබ්සයිට් එකට යන්න. එහෙනම් අපි ඊළඟ දවසේ අලුත් පාඩමකින් හමු වෙමු. Good luck all of you.